අද රටේ මේ පාලන තත්ත්වයේ අපේ දරුවන් අවුරුදු 20 ඉඳලා 25ක් වෙනකම් තවම බන්ධනාගාරේ ඉන්නවා. ඒගොල්ලන්ට 46 දෙනෙක් තමයි දැන් ඇතුලේ ඉන්නේ. ඉතින් දැන් මේ අලුත් ජනාධිපතිතුමා හිට තිබ්බොත් ඒගොල්ලන්ව අපේ ඇස් ඉදිරියේම පේනවා මේගොල්ලන් අවුරුදු 20-25ක් ඉඳලා ඇතුලේ දුක ඉඳගෙන ඉන්නවා කියලා. ඒගොල්ලන්ගේ අනාගතේම පාළු වෙලා ගියා. දරුවන් පවුල ඉරිඳ ඔක්කොම අම්මා තාත්තා කවුරුත් නැතුව ඒගොල්ලෝ හරියට දුක් විඳිනවා ඇතුලේ ඉඳලා. මේ ඒගොල්ලන්ගේ මේ නව ආණ්ඩුවේ මේ පිහිටගෙන යන මේ සෑම මේකට මේගොල්ලන්ගේ ප්‍රශ්නේ ඉස්සරහට තියලා ඒගොල්ලෝ ගැන කතා කරලා ඒගොල්ලන්ව නිදහස් කරන්න කියලා අපි ඔයගොල්ලන්ගෙන් අහනවා. අනිත් එක ඒගොල්ලෝ ඔයගොල්ලන් නිදහස් කරන එකෙන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මොන ප්‍රශ්නයක් ආවොත් ඒ ඔක්කොටම අපි මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන අපි ඇප වෙනවා. අපේ දරුවන් වෙනුවෙන් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට අපි පොරොන්දු වෙනවා. කරුණා කරලා මේ දරුවන්ගේ අනාගතය ගැන පොඩ්ඩක් කල්පනා කරලා මේ නව රජයේ මේ ඔයගොල්ලන්ගේ පිහිටි මුක්කම එනකොට මේගොල්ලන්ගේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් කියලා ඉස්සරහට දාලා මේ ප්‍රශ්නේ අපිට විසඳලා දෙන්න, අපේ දරුවෝ එළියට දෙන්න, ඒගොල්ලන්ට සමාව දෙන්න. අනිත් අපේ සිංහල කට්ටිය ඔක්කොම ඒගොල්ලන්ට දැන් තේරෙනවා මේගොල්ලෝ දැන් මේ කුඩු විකුණලා ගංජා විකුණලා ඒවා කරලා ඇතුළට ගියේ නැහැ. එහෙම වැරදි කවුරුත් කරලා නැහැ. ඒ නිසා සිංහල කට්ටිය දැන් ඔක්කොටම තේරෙනවා මේගොල්ලෝ මොකටද ඇතුළේ ගියේ මෙච්චර කල් දුක් විඳිනවා කියන එක. ඒගොල්ලොත් හරි කනගාටු වෙනවා. අපි මේ ලංකාවේ හැමතැනින්ම සිංහල අය කතා කරනකොට කතාවල් අහලා තියෙනවා. ඒගොල්ලෝ හරියට දුක් වෙනවා. කරුණා කරලා ඒගොල්ලොන්ට සමාව දීලා මේ 46 දෙනයි දැන් අවුරුදු 20ක් 25ක් ඇතුළේ ඉඳලා හිටිය ඇති බොහෝම අපි මේ හැම දරුවන් වෙනුවෙන්ම මමත් මගේ දරුවත් ඉන්න හින්දා මම ඕගොල්ලන්ගෙන් කාරුණිකව මේ ඉල්ලීම කරනවා මේ දරුවන් නිදහස් කරලා දෙන්න කියලා. Thank you.